තමයි මම දන්න තරමින් ඩුබායි වල කරන්න ලේසිම ජොබ් එක. මාසයකට අඩු කාලයක් ඇතුළත එයා දානවා ජොබ් එක. සමහර කට්ටිය ඩුබායි ඉන්නේ, අපි මල්ලි ඩුබායි ඉන්නේ කියලා ගන්නවා. සල්ලි දා ගන්නවා මිනිස්සයා වෙන රටක. ඩුබායි වල මේ මිනිස්සයා ඇත්තෙත් නැහැ. මේ රටේ කොහොමද ගෑනු කෙනෙක් ඉස්සරහට යන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි පිරිමින්ට. මොකද්ද ඔයාට දෙන්න තියෙන පරිවිඩේ කවුරු වෙයි ලංකාවෙන් එන්න හැම කැමැත්තෙන් ඉන්නවනම්. දැන් මේ වගේ තනකරම් කරන්න තියෙන්නේ එක්කෙනෙක් වන්දනවා. මට ස්විස්ලන් කන්ටැක්ට් එකක් තියෙනවා. ඒ සමහර විට එයාගේ ඩොකියුමන්ට්ස් arrange කරන ඔක්කොම. අපි තාමත් ඩුබායි අපේ හොටල් එකේ තමයි ඉන්නේ. අද තමයි ඇත්තටම අපේ අන්තිම දවස, අන්තිම ෆුල් දවස. හෙට අපි උදේ මෙතනින් පිටත් වෙනවා. ඉතින් අපි ආවා ස්විමින් පූල් එක පැත්තට. ස්විමින් පූල් එකක් නෙමෙයි, ස්විමින් පූල් පාකයක් විතර තියෙනවා මේකේ. ඒ අතරේ මට හම්බුණා තව ලංකාවේ අපේ කොල්ලෝ කීප දෙනෙක්. පෞගේ දවස් කීපය ඇතුළත ඒගොල්ලෝ අපිට ෆුල් සපෝට් එකක් දෙනවා. ඉතින් දන්නද ලංකාවේ මෙතන ගොඩක් එනවා අඩුයි කියලා. ඉතින් ඒගොල්ලන්ටත් හැපි ලංකාවේ කෙනෙක් දැක්කම මටත් සතුටක් දැනෙනවා. ඉතින් ලංකාවේ කෙනෙක් එක්ක කතා කරන්න හම්බුනාම ඒ ගොඩක් අය අඳුරගත්තා. ඒගොල්ලන්ට පුළුවන් වෙලාවට තමයි මම ඒගොල්ලොත් එක්ක පොඩි වීඩියෝ එකක් කරන්න ලෑස්ති වෙන්නේ. මොකද ඒගොල්ලෝ බිසි කොයිලාවේ. දැන් ඇත්තටම මේ වෙලාවේ මාත් එක්ක කියන්නේ එයා වැඩ. මේ වෙලාවේ කවිඳු ඉන්නවා මාත් එක්ක. කවිඳු මේ වෙලාවේ වැඩ කර ඉන්නේ. මට යාව අල්ලගන්න ට්‍රයි එකක් දැම්මා වීඩියෝ එකක් කරන්න කියලා. එනකොට හරි අමාරුයි. මොකද එයා බිසි, මේ දැනුත් බිසි. අපි කතා කරලා බලමු කවිදුත් එක්ක එයාගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. කවිදු මොකද වෙන්නේ? හොඳයි. දැන් කොච්චර කාලද මේ ඩුබායි ඇවිල්ලා? දැන් අවුරුද්දකට ගිට්ටු වෙනවා. අවුරුද්දකට විතරනේ. රයිට්. ඉතින් ඔයා වැඩ කරන්නේ ලයිෆ් ගාඩ් කෙනෙක් විතර. ඒ කියන්නේ ජීවිතාරක්ෂකෙක් සිංහලෙන් කිව්වොත්. රයිට්. ජීවිතාරක්ෂකෙක්. දැන් ඒ විදිහට ඔයා කොච්චර කාලෙ වැඩ කරනවද? ඒත් අපු දවස් 10ක් මාස 10ක් විතර. රයිට්. ඕකේ. මොකද හිතන්නේ ඔයා අතර මේ ජොබ් එක ගැන? අතරම ඉතින් ලයිෆ් ගාඩ් ජොබ් එක තමයි මම දන්න තරමින් ඩුබායි වල කරන්න ලේසිම ජොබ් එක. මොකද අපිට කරන්න වැඩිය වැඩක් නැහැ. නැත්තම් සමහර ජොබ් ගත්තාම මුළු දවසම ක්ලීනින්, නැත්තම් මුළු දවසම ඩිලිවරි. ලයිෆ් ගාඩ් ජොබ් එක තමයි මිනිස්සුන්ට ඩුබායි වල ඇවිල්ලා ඉස්සලාම කරන්න හොඳ ජොබ් එක. බර වැඩ කරනවට වඩා දැන් සාමාන්‍යයෙන් අපිට කරන්න තියෙන පූල් නම් ඉඳගෙන බලාගෙන ඉන්න, කවුරු හරි ගිලින්න කොයලේද නැත්තම් පයින්වද, ඒව තමයි බලන් ඉන්න තියෙන්නේ. ගෝ. ලයිෆ් ගාඩ් ජොබ් එක ඉතින් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් බලන් ඉන්න විතරයි තියෙන්නේ. දැන් මේ වගේ තනකරම් කරන්න තියෙන්නේ එක්කෙනෙක් වන්දනවා. එක්කෙනෙක් පැනලා එයා ගොඩ දෙනකම් බලන් ඉඳලා අපි අනිත් කෙනාව දාන්නේ. මොකද එක්කෙනාටයි වතුර ඉන්න මේ ඉන්න පුළුවන්. මේ කියන්නේ ඇලෝට් තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි එක වෙලාවට. වන් ටයිම් වන් ගයි වොන්ට් ස්ටේන් වෝටර්. ඉතින් අනිත් කෙනා දාපුවාම අනිත් කෙනා තියලා එයාගෙන් ආනවා පීනන්න පුළුවන්ද කියලා. පීනන්න පුළුවන් නම් දැන් අපි තව ලයිෆ් ගාඩ් කෙනෙක් යට ඉන්නවා. පීනන්න බැරි වුණොත් ඉතින් එයා පැන ගත්ත. අපේ ප්‍රමෝද් දිනව පහල. ප්‍රමෝද ගිල්ලොත් එහෙම කතා කරලා වෙන රටකට යන්න හරි නෑ. ගොඩක් අපිට කන්ටැක්ට් හදා ගන්න පුළුවන් ජොබ් එකක් ලයිෆ් ගාඩ් කියන. මොකද අපිට ගෙස්ලා හැම නිතරම හම්බෙනවා. හැම වෙලේ මේ කට්ටියත් එක්ක මේ රිලේට් වෙන්න පුළුවන්, රිලේෂන් හදා ගන්න පුළුවන්. දැන් මටම තුනක් හම්බෙලා තියෙනවා. සමහර විට මාස දෙකකින් විතර අපිට ස්විස්ලන්, මට ස්විස්ලන් කන්ටැක්ට් එකක් තියෙනවා. ඒ සමහර විට එයාගේ ඩොකියුමන්ට්ස් arrange කරන ඔක්කොම. ඒ වුණොත් ඒ වගේ රටකට යන්න පුළුවන්. මේ වගේ ඇවිල්ලා නිකන් දැන් අපි වෙන කොයි හරි ගියොත් ෆොටෝස් ඒ වගේ වැඩනේ කරන්න වෙන්නේ. අපිට ඉතින් අවුරුදු දෙකක් විතර යනකම් අපිට පිටින්ම අපිම හොයන්න ඕන. මේ වගේ ජොබ් එකක් කරද්දී අපිට ලේසි සාමාන්‍යයෙන් මේ ඉන්න ස්ටෙප් එක තව ටිකක් ලෙවල් අප් කරගන්න හරි ලේසි ජොබ් එකක් ලයිෆ් ගාඩ් එක. මම ඇවිල්ලා ආවා මම කොහොමද යත්තේ අම්මයි තාත්තයි. ඊට පස්සේ කොහොම හරි තාත්තගේ යාළුවෙක් කියන ඔයා ගොඩක් කට්ටිය දැන් ලංකාවේ ලයිෆ් ගාඩ්ල දාලා තියෙන ඩුබායි වල ජනක කියලා අයිය කෙනෙක් ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. එයාගේ අයියේ මං එන දවස්වල නෙමෙයි දැන් එයා අලුතින් මේ කියන්නේ පොඩ්ඩක් ලෙවල් අප් කරලා එයාගේ කෝස් එක තියෙනවා ලංකාවේම. ලයිෆ් ගාඩ් කෝස් එක ලංකාවේ කරලා අඩු ගාන පැකේජ් එක, ඒ කියන්නේ වීසා ඉන්න, ඒ කියන්නේ මේ ඇවිල්ලා ජොබ් එකක් යනකම් එයා බලා ගන්නවා. කිසිම මේ ඔක නැතුව ප්‍රවාහන පාසකම් ඔක්කොම දෙනවා ඉන්ටර්වයුව වලට යන්න. එහෙම කොහොම හරි මාසයකට අඩු කාලයක් ඇතුළත එයා දානවා ජොබ් එක. දැන් ඩුබායි එන්න ගොඩක් කට්ටිය අහනවා ඩුබායි වගේ රටවල් වලට යන්න කොහොමද ජොබ් හොයාගන්නේ කොහොමද කියලා. මොකද්ද ඔයාට දෙන්න තියෙන පරිවිඩේ කවුරු වෙයි ලංකාවෙන් එන්න හැම කැමැත්තෙන් ඉන්නවනම්? එහෙම කැමැත්තෙන් ඉන්නවනම් මන්නම් කියන්නේ විසිට්
එනවට වඩා හොඳයි මං ඔය දැන් කිව්වා වගේ දෙයක් ඒ කියන්නේ ජොබ් එකක් හොයාගෙන එනවට මොකද ගොඩක් කට්ටිය හම්බෙලා තියෙනවා විසිට් එනවා ජොබ් එක හොයාගන්න බැරුව මාසෙද මාස දෙකද ආයි ලංකාවට යන ආහ තත්න් නිකන් සල්ලි විනාශ වෙන වැඩක් ඒ කියන්නේ ණය වෙලා නින්න ඕන කෙනෙක් එහෙම නෙමෙයි මං කියන්නේ පුළුවන් කට්ටිය ඉන්නවා බැරි කට්ටිය ඉන්නවා සාමාන්‍යයෙන් බහුතරයක් ඉන්නේ ණය වෙලා ඒ කියන්නේ ගේමක් ගහනවා කියලා සමහර කට්ටිය වාහනේ පොත තියෙනවා සමහර කට්ටිය ගෙදර පොත තියෙනවා ඒ එන ගේමට සාධාරණයක් වෙන විදිහට පුළුවන් තරම් ඒ කියන්නේ ජොබ් එක ෂුවර් වෙන විදිහ වැඩක් කරගෙන ඉන්න කියලා මං කියන්නේ මොකද මේ වගේ රටක ජොබ් එකක් හොයාගන්න හරි අමාරු මොකද වැඩි හැමතැනම ගොඩක් ජොබ් මනි යන්නේ ගොඩක් ෆේක් ඒජන්ට්ස්ලා තියෙන ඕන තරම් නේ සල්ලි අරගෙන මාරු වෙන සමහර කට්ටිය ඩුබායි ඉන්නේ අපි මල්ලි ඩුබායි ඉන්නේ කියලා ගන්නවා සල්ලි දා ගන්නවා මිනිස්සයා වෙන රටක ඩුබායි වල මේ මිනිස්සයා ඇත්තෙත් නැහැ ඒක නිසා ගොඩක් හොඳයි මෙයාගේ පොඩ්ඩක් ඒ පේජ් එකක් තියෙනවා නම් බලලා ඒකේ කමෙන්ට් දාන කට්ටිය කොන්ටැක්ට් කරගෙන එයාලා කොහෙද ඉන්නේ බලලා නිකන් අතරමං වෙන්නේ නැතුව පදර්ජි ඒ කියන්නේ කොන්ටැක්ට් එක කියන්නේ 100% ගැරන්ට් කරගෙන එන්න. එතකොට වැඩේ හරි ආවා වැඩේ කරගත්ත ජොබ් එකට ගියා අවුරුද්ද දෙකද ඉඳලා ගියානවා එක්කෝ නැත්තම් වෙන රටකට යනවා. නැත්තම් මෙහෙම පුළුවන් ජොබ් අපිට දැන් මේ ඉඳලා දැන් මේ මා අවුරුදු 8ක් ඉතින් මේ ඉන්නවට වඩා හොඳයි වෙන රටකට යනවා. මෙහෙ කොහොම ලංකාව වගේ තමයි අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන ලෙවල් එකට. ඔව්. රයිට්. ඕකේ. යාළු ළමයිට වගේ නම් ලේසි. ආ එහෙමද? ගෑනු ළමයිට වගේ කියන්නේ එහෙම නෙමෙයි. කියන්නේ වැරදි විදිය නෙමෙයි මං කියන්නේ. මේ රටේ කොහොම ගෑනු කෙනෙක් ඉස්සරහට යන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි පිරිමින්ට. කියන්නේ මම අඳුර නංගි කෙනෙක් ඉන්නවා එයා ඉස්සල්ලාම කැෂියර්. දැන් එයා කොහොම හරි මොනවාද ෆුඩ් සිටි අර පුස්සිටි තියන්නේ අයියේ මේ ෂොප් පුස්සිටි ෂොප්ස් සුපර් මාකට් වගේ ඒ වගේ 18ක් විතර බලනවා ඒ වගේ වීසා බලන්නේ නංගි අවුරුදු 3යි ආවිල ආ ඕකේ දැන් ඩිලාම්මයි 1000ක් විතර පඩියක් වා ඒ කියන්නේ ආ එහෙමද ෂා ඩිලාම්මයි 1000ක් 1000ක් වගේ ආගම් ගෑල් ළමයිට යන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි පිරිමි කට්ටියට වඩා ඕකේ රයිට් ඒකත් තද ටිප් එකක් කියලා මේ ඕකේ රයිට් කමිදු පොඩ්ඩක් බිසි වෙලා මේ අපි දෙනවා තැන්ක් යූ වෙරි මච් අපිත් මේ කතා කරන්න මම හිතනවා මේකෙන් මේ ලොකු මොකරේ ඉන්ෆර්මේෂන් ටිකක් ගන්න පුළුවන් වුණා කියලා කැමති එන කට්ටිය තව කට්ටිය අහන ප්‍රශ්න වල අපි ප්‍රශ්න උත්තර දෙමු හරිද අපි අපි ඕරලාගේ අපි කන්ටැක්ට් එකේ ඉන්න පුළුවන් අපි දිගට මොකද සදීප ළඟ තියෙනවා මගේ නම්බර් එක අපි රයිට් ඕකේ කවුද සමිතු දැනට සර් නයි ජය වේවා ජය වේවා